साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 සදහවත් පින්වත්නි, අද දින සද්ධර්ම වර්ෂා සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ 2024 මාර්තු මාස 19 වෙනි දින 4 වෙනි ජම්ම දිනේ සැමරුව සයුනු මිතුනුමා වික්‍රමසිංහ දියණියට නිදුක් නිරෝග සුවපත් භාවය හා දීර්ඝායුෂ පිණිසත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව ලැබේවායි කියන ඒ උතුම් ප්‍රාර්ථනාව සහිතව පින්වත් දුමින්ද වික්‍රමසිංහ සහ අමානි වීරසිංහ යන දෙමව්පියන් විසින් තමයි මේ දායකත්වයන් දරන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයෙන් සිදු කරන සද්ධර්ම වර්ෂා සදහම් දේශනාවේ අද දින අපි ඉගෙන ගන්නට සූදානම් කරගත්තේ අංගුත්තර නිකාය එක පොත් වහන්සේට අයිති ඒ තික නිපාතයේ අඩංගු නිරාස සූත්‍රය. තර් මේ සූත දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුළ පිහිට පිළිසරණ ලබන කෙනා ගැනත්, ඒ වගේම ලබපු කෙනා ගැනත්, ඒ වගේම ශාසනය තුළ පිහිට පිළිසරණක් නොලැබෙන කෙනා ගැනත් අපට පැහැදිලි උපමාවකින් උදාහරණයකින් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ කරුණ තේරුම් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන රජකම මුල් කරගන්න. රජකම මුල් කරගෙන උදාහරණ සහිතව අපට ශාසනය තුළ තියෙන ඒ අවස්ථා තුන ඉස්මතු කරලා දෙන්න. ඉතින් මුලින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ පින්වත් මහණෙනි, ලෝකෙහි සිටින්නා වූ මේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්ට ලැබේ. ඒ තුන් දෙනා කවුද? නිරාස නම් වූ පුද්ගලයා, ආසංස නම් වූ පුද්ගලයා, විගතාස නම් වූ පුද්ගලයා. එතකොට ලෝකය මේ ක්‍රමයෙන් බෙදද්දී ආකාර තුනකට බෙදෙනවා. එකක් තමයි නිරාස, අනිත් පුද්ගලයා තමයි ආසංස, අනිත් පුද්ගලයා තමයි විගතාස. දෙව රජකම සම්බන්ධයෙන්ුත් මේ අවස්ථා තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, නිරාස පුද්ගලයා යනු කවන්? පින්වත් මහණෙනි, මෙහිලා ඇතම් පුද්ගලෙක් පහත් කුලයක ඉපදිලා ඉන්නවා. ඒ වගේම ඒ පහත් කුල කියලා කියන්නේ සැඩොල් කුලය, වැඩි කුලය, කුළු පොතු කුලය, රතකාර කුලය, පුක්කුස කුලය වගේ කියන මේ කුලවල, ඒ වගේම ඔහු දුප්පත්, ආහාර පාන භෝජන පවා දුකසේ තමයි ලැබෙන්නේ. ඉතා දුකසේමයි බඩගිනි නිවා ගන්නෙත්. ඒ වගේම ඔහු දුර්වර්ණයි, දැකීමට ප්‍රියමනාප නැහැ, මිටි, බොහෝ ලෙඩදුක් සහිතයි. එක්කෝ ඇස් පෙනීම දුර්වලයි, එක්කෝ අත් කොර වෙලා, නැත්තම් පා කොර වෙලා, නැත්තම් අත්පා දෙකම කොර වෙලා. ඒ වගේම ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල් සුවඳ විලවුන්, ඉන්න හිටින තැන්, පහන් ආලෝක ආදී පවා ලැබෙන්නේ. ඉතින් ඔහුට මේ විදිහට අහන්න ලැබෙනවා. දැන් අර වගේ දුප්පත්කමකින්, ඒ වගේම අසරණකමකින් පෙළෙමින් සාමාන්‍ය දුකසේ ජීවත් වෙන මේ මිනිසයාට අහන්න ලැබෙනවා අසවල් ශාස්ත්‍රීය කෙනා ශාස්ත්‍රීයන් විසින් ශාස්ත්‍රීය අභිෂේකයේ ඔටුනු පළඳවා රජකමට පත් කළා කියලා. ඒ කියන්නේ රාජවංශයේ විසින් ඒ රාජවංශයේ සුදුසුකම් ලැබූ කුමාරයෙක් රජකමට පත් කළා කියලා අහන්න ලැබෙනවා. එතකොට ඒ වගේ අහන්න ලැබෙනකොට අර දුප්පත් මිනිසයාට, අසරණ මිනිසයාට, කුලහීන මිනිසයාට
අහන්ඩ ලැබෙනකොට ඒ වගේ රජකමක් ගැන දේවල් මේ මනුස්සයට සිතිවිල්ලක් ඇතිවෙන්නේ කියනවා. අනේ කවරදාකනම් ඒ රජවරුන් විසින් මාවත් ශස්ත්‍රීය අභිෂේ අභිෂේකයෙන් ඔටුනු පළඳවලා රජකමට පත් කර ගනීවිද කියලා මේ වගේ ආසාවක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ පුද්ගලයාට තමයි නිරාස පුද්ගලයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර. එතකොට ඉතාම දුප්පත් දිලිඳු අසරණ කුලහීන මිනිස්සෙකුට තරුණේකුට අහන්ඩ ලැබෙනවා තරුණ වයසට පැමිණි ශස්ත්‍රීය වංශයේ කුමාරයෙක් රාජාභිෂේකයෙන් අභිෂේක කරලා රජකමට පත් කළා. නමුත් අර දුප්පත් තරුණයාට ආසාවක් ඇති වෙන්නේ නැහැ කියනවා, මම කවද්ද නම් රජ වෙන්නේ කියලා. ඉතින් ආන් ඒක තමයි කියනවා රජකම සම්බන්ධයෙන් තියෙන නිරාස කියන අවස්ථාව. දෙවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, කියා දෙනවා, මහණෙනි ආසංස පුද්ගලයා යනු කවරෙද්ද? මහණෙනි අභිෂේකයෙන් ඔටුනු පැළඳු ශස්ත්‍රීය රජෙකුගේ වැඩිමහල් පුතෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ වෙන විට රජකම් කරමින් ඉන්න රජ කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා වැඩිමහල්. ඒ වගේම ඔහු අභිෂේක කරන්න සුදුසුයි. ස්ථිරවම රජකම ලැබීමට සුදුසු බවට පැමිණ සිටින ඔහුට තවම රජකමට ලැබිලා නැහැ. දැන් සුදුසු වයසට පැමිණිලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන මිනිසුන්ගේ කැමැත්ත දිනාගෙන නිරෝගීව ශිල්ප ශාස්ත්‍ර හොඳින් ප්‍රගුණ වෙච්ච මේ රජ කුමාරයාට තවම රජකම දීලා නැහැ. ඒ විදිහට සුදුසුකම් සපුරාගෙන ඉන්න මේ කුමාරයාට අහන්න ලැබෙනවා අනිත් අනිත් රාජ්‍යයන්වල ඒ රජවරුන් විසින් ඒ වගේ සුදුසුකම් සහිතව සිටිය කුමාරවරුන්ට රජකම් ලබා දුන්නා කියලා අහන්න ලැබෙනවා. ආන් එහෙම අහන්න ලැබෙද්දී මේ සුදුසුකම් සහිත රාජකුමාරයාට කල්පනාවක් ඇති වෙනවයි කියනවා, අනේ කවරදාක නම් ශාස්ත්‍රීයන් විසින් ශස්ත්‍රීය අභිෂේකයෙන් ඔටුනු පළඳවලා මාවත් රජකමට පත් කර ගනීවිද කියලා ආන් ඒ වගේ සිතවිල්ලක් කරුණු සහිතව ඇති වෙනවයි කියන්නේ. ඒ කුමාරයා අඩෙමතන් ඒ වගේ සිතවිල්ලක් ඇති වෙන්නේ අවස්ථාව තමයි කියනවා ආසංස කියලා කියන. රජකම සම්බන්ධයෙන් රජකමට සුදුසු තරුණ රාජකුමාරයෙකුට රජකම කවද ලැබෙයිද කියන හිතන එක ආසංස නම් වූ අවස්ථාවයි. එතකොට ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි පුද්ගලයා විගතාස නම් වූ පුද්ගලයා යනු කවරෙද්ද? පින්වත් මහණෙනි, මොහු ඔටුනු පළඳවා අභිෂේක කරන ශස්ත්‍රීය රජෙක්. එතකොට ඔහුට අහන්ඩ ලැබෙනවා අසවල් රාජ්‍යයේ ඒ ශස්ත්‍රීයන් විසින් ඒ සුදුසුකම් ලැබූ ශස්ත්‍රීය කුමාරයෙක් නැව අභිෂේකයෙන් අභිෂේක කළා, ඔටුනු පළඳවා රජකමට පත් කළා කියලා අහන්න ලැබුණා. ඒ වෙන විටත් රජකම ලබා සිටින මේ රජතුමාට අර වගේ අහන්න ලැබුණට නැවත හිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. මොන වගේද? අනේ කවදාකනම් මේ ශස්ත්‍රීයන් විසින් ශස්ත්‍රීය අභිෂේකයෙන් ඔටුනු පළඳවලා මාවත් රජකමට පත් කර ගනීද කියලා මෙහෙම සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද මහණෙනි? ඔව්, රජකමට පත් වීමට කලින් ඒ ඔටුනු පළඳවා ලබන අභිෂේකය ගැන යම් ආසාවක් තිබුණද ආන් එක සංසිඳිලයි තියෙන්නේ. රජකම ලැබීම සමග ඒ ආසාව සංසිඳී ගින් තියෙන්නේ. ඒ නිසා ආය අනිත් අනිත් රාජ්‍යයන්වල කුමාරවරුන්ට රජකම් ලැබෙද්දී ආය හිතෙන්නේ නැහැ, අනේ මට රජ වෙන්න ඇත්නම් කියලා හිතෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය විදිහට සංසිඳී ගිය ඒ ආසාව සහිත ඒ අවස්ථාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විගතාස පුද්ගලයා කියලා. එහෙනම් රජකම සම්බන්ධයෙන් තියෙන අවස්ථා තුන මොකද්ද? නිරාස නම් වූ අවස්ථාවක් තියෙනවා. කිසිසේත්ම රජකමට සුදුසු නැති දුප්පත් මිනිස්සුන්ට අහන්ට ලැබෙනවා රජවරුන් විසින් සමන්ගේ රාජකුමාරවරු රජකමට පත් කළා කියලා. නමුත් ආසාවක් ඇති වෙන්නේ නැහැ කියනවා, අපි කවද්ද නම් රජ වෙන්නේ කියලා. ඒකට හේතුව සුදුසුකම් නැති නිසා. දෙවෙනි අවස්ථාව තමයි සුදුසුකම් සහිත රාජකුමාරවරු ඉන්නවා. රජ වෙන්න සුදුසුකම් සහිත.
මේ කුමාරවරුන්ට අහන්ට ලැබෙනවා රජවරුන් විසින් තමන්ගේ තාත්තලා පිය රජවරුන් විසින් සුදුසුකම් සහිත රාජකුමාරවරුන්ට රජකම් දුන්න. ආන් එතකොට කරුණු සහිත ආසාවක් ඇති වෙනවායි කියනවා මට කවද්ද රජකම දෙන්න. ආන් ඒ අවස්ථාව තමයි ආසංස කියලා කියන්නේ. එතකොට මේ විදිහට රජ වෙච්ච ඒ රජතුමාට අනිත් රාජ්‍යයන්වල රාජකුමාරවරුන්ට රජකම් දෙනවා කියලා ආය අහන්න ලැබුණාට එබඳු අදහසක් එබඳු කල්පනාවක් ඇති වෙන්නේ නැහැ කියලා. ආයේ කවද්ද රජ වෙන්නේ කියලා. රජකම සම්බන්ධයෙන් තිබ්බ ඒ ආසාව සංසිඳිලා රජකම ලැබීමත් සමග. මේකට තමයි කියන්නේ විගතාස කියලා. එහෙනම් සාමාන්‍ය ජීවිතවලදී අපි කියනවා අපි වගේ හිඟන්නුන්ට කොහෙද රජකම්නේ සාමාන්‍යෙම කියනවා. ගෙන මනුස්සයෙන් රජකම් ගැන ආසාවක් ඉන්නේ නැහැ. ආසාවක් කැමැත්තක් ආවත් සුදුසුකම් කිසිසේත්ම නෑ රජ වෙන්න. ඉතින් ඒ නිසා රජකමක් කියන දෙයක් සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට නැහැ. ඒකට සුදුසුකම් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වගේම තමයි පින්වත් මහණෙනි භික්ෂූන් අතර සිටින්නා වූ පුද්ගලයන් 3 දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ 3 දෙනා කවුද? නිරාසනම් වූ පුද්ගලයා. ඒ වගේම ආසංසනම් වූ පුද්ගලයා. විගතාසනම් වූ පුද්ගලයා. එතකොට මේ ශාසනයේ තුල මගපල නිවන් සම්බන්ධයෙන් සීල සමාධි ප්‍රඥා ආදී උසස් ගුණධර්ම සම්බන්ධයෙන් අරහත් ඵලයේ සම්බන්ධයෙන් තිබෙන්නා වූ ඒ නිවන් මග ගැන මේ උතුම් ප්‍රතිඵලයන් ගැන මේ ශාසනය තුල ලබන ඒ අවස්ථා 3ම බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. ඒ අවස්ථා 3 සම්බන්ධයෙන් නිරාස පුද්ගලයෙක් ඉන්නවා. මේ ශාසනය තුල තියෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් නිරාස පුද්ගලයෙක් ඉන්නවා. ආසංස පුද්ගලයෙක් ඉන්නවා. විගතාස පුද්ගලයෙක් ඉන්නවා. ඒතර මේ ශාසනයේ ලබන්නට තියෙන පිහිට පිළිසරණ සම්බන්ධයෙන් නිරාස පුද්ගලයා කවුද කියලා බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. පින්වත් මහණෙනි, නිරාස පුද්ගලයා anu කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයේ දුස්සීලව ඉන්නවා. පවිටු ගතිගුණ වලින් යුක්තයි. අපිරිසිදුයි. සැක කටයුතු පැවැත්මක් තමයි තියෙන්නේ. සංගවා කරන අකටයුතු කම් වලින් යුක්තයි. මහානකමෙන් තොරයි. ශ්‍රමණේක් ලෙස පෙනී සිටිනවා. නමුත් අබ්‍රහ්මචාරී කෙනෙක්. නමුත් බ්‍රහ්මචාරී කෙනෙක් හැටියටයි පෙනී සිටින්නේ. ඇතුළ කුණු වූ කෙනෙක්. කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් කසල වලින් යුක්තයි. ඕන් ඔය කියන මේ කියන්නේ මහානකම හරියට නැති පිරිසුදු මහානකම පවත්වාගෙන යන්නේ නැති දුර්ගුණයන්ගෙන් යුක්ත මේ ශ්‍රමණයාට නැත්නම් මේ භික්ෂුවට අහන්න ලැබෙනවා අසවල් භික්ෂුව ආශ්‍රවයන් ශ්‍රේ කරලා ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේම විශේෂ ඥානයෙන් සාක්ෂාත් කරලා ඒට පැමිණ වාසය කරනවා කියන්නේ. ඒ කියන්නේ ඒ විහාරස්ථානවල ඒ ජනපදවල වැඩ සිටින භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අහන්න ලැබෙනවා රහත් වුණා මඟඵල ලබලා සෝවාන් වෙලා සකුදාගාමි වෙලා අනාගාමි වෙලා අරහත්ත්වයට පත් වෙලා ආදී වශයෙන් මෙතනදී කියන්නේ විශේෂයෙන් අරහත් ඵලය. ඉතින් ඒ අරහත් ඵලයට පත් වූ වග අහන්න ලැබෙනවා. අර වගේ ශ්‍රමණ සාරූප්‍යයේ නැති භික්ෂුවකට ඒ අහන්න ලැබුණා කියලා ඒ භික්ෂුන් වහන්සේට ආසාවක් ඇති වෙන්නේ නැහැ කියනවා. කවදාකනම් මාත් ආශ්‍රව සේකරලා ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී තමන්ගේ විශේෂ ඥානයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරන්නද කියලා පින්වත් මහණනි මෙයාට තමයි නිරාස පුද්ගලයා කියලා කියන්නේ. අනේ මං කවද්ද රහත් වෙන්නේ කියලා ආසාවක් ඇති වෙන්නේ නැහැ කියනවා අර වගේ දුර්ගුණයන්ගෙන් යුක්ත පුද්ගලයාට. එතකොට ඒකට කියනවා නිරාස කියලා. ඔන්න ඔය විදියට ශාසනේ ලබන්න තියෙන ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන උසස් ගුණයන්ගෙන් යුතු අරහත් ඵලය ලැබීම පිළිබඳව කරුණු සහිත හේතු සහිත ආසාවක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියනවා. මේ කියන දුර්ගුණයන්ගෙන් යුක්ත පුද්ගලයාට.
එතකොට අපි ගත්තොත් භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න කැමැත්තෙන් හිටියට ඊට අදාළ සුදුසුකම් නැතුව නම් ඉන්නේ ඒ ප්‍රතිඵලයට ලබන්න බැහැ. සකදාගාමී වීමට, අනාගාමී වීමට, අරහත් ඵලයට පත් වෙන්නට කැමැත්ත තිබ්බත් යම්කිසි අනේ මේ වගේ නිදහසක් නැද්ද, නිවනක් නැද්ද කී අපි හිතුවත් ඊට අදාළ සුදුසුකම් නැත්නම් ඒක නිකම්ම සිතවිල්ලක් පමණ, සුදුසුකම් සහිත සිතවිල්ලක් නෙමෙයි. ඒ වගේම ඉබඳු අයට නිකන් හිතෙන්නේවත් නැහැ, මේ දේශනාවට අනුව ගත්තොත් හිතෙන්නේවත් නැහැ මං කවද්ද නිවන් දකින්නේ කියලා. ඉතින් ඒ නිසා ශාසනයේ තුල සිවවන පිරිස අතරේ මගපල නිවන් සම්බන්ධයෙන් ආසාවක් කැමැත්තක් නැත්නම් මේ මගපල නිවන් ගැන කතා කරනකොට ඒකට හේතුව ඊට අදාළ සුදුසුකම් නැතිකමයි. කැමැත්තක් ආවත් ඒක ගොඩාක් විට වැරදි ක්‍රමවලින් තමයි හොයන්නේ. මොකද ඊට අදාළ සුදුසුකම් නැහැ. ඒ නිසා රහත් නොවි සිටියේදී රහත් කියලා කියවෙනවා. මගඵල නොලබා සිටියේදී මගඵල ලැබුවා කියලා කියවෙනවා. එතකොට ඒ ඔස්සේ යන විශාල පිරිසක් තමනු සහිතව විනාශ වෙනවා. බොහෝ පව් කරගන්නවා. එතකොට ඇත්තටම ලැබිය හැකි අරහත් ඵලයක් තිබියේදී නොඑක් දුර්ගුණයන් හේතුවෙන්, කුසල් දහම් දියුණු නොවීම හේතුවෙන්, මුලාවල් ආදී දේවල් වැඩිවීම හේතුවෙන් නැති ඒ මගඵල අරහත් ඵලයන් ලැබුවා කියලත් ගොඩාක් අය විනාශ වෙනවා. ඉතින් ඒ නිසා නමුත් ඒවා ශාසනයේ සැබෑ ප්‍රතිඵල වලට අයිති නැති නිසා, ඒවා නියම ආශාවන්ට අයිති දේවලුත් නොවන නිසා ඒ සෑම දෙයක්ම නිරාශ කියන තැනට තමයි වැටෙන්නේ. ඉතින් මේ ශාසනය තුල එහෙනම් දුර්ගුණයන්ගෙන් යුත්, එමෙතන් ಗುಣධර්ම දියුණු නොවන භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්, ඒ අයට උතුම් මගඵල නිවන් ගැන කරුණු සහිත ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා નિરાස කියන ගණයට තමයි වැටෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ආසංස පුද්ගලයා anu කවරෙද්ද? පින්වත් මහණෙනි, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්න. යහපත් ගතිගුණ වලින් යුක්තයි. ඔහුට අහන්න ලැබෙනවා අසවල් භික්ෂුව ආශ්‍රවයන් සේ කරලා ආශ්‍රව රහිතෝ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේදීම තමන්ගේ විශේෂ ඥානෙ සාක්ෂාත් කරලා ඊට පැමිණ වාසය කරනවා කියලා. ආන්ගේ සිල්වත් භික්ෂුවට එතකොට හිතෙනවයි කියනවා, කවරදාකනම් මාත් ආශ්‍රවයන් සේ කරලා ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේදීම සාක්ෂාත් කරගෙන ඊට පැමිණ වාසය කරන්න කියලා ආසාවක් කැමැත්තක් ඇති වෙනවා කියන මහණෙනි මෙයාට තමයි කියන්නේ ආසංස පුද්ගලයා කියලා. එහෙනම් ඒ අරහත් ඵලය ගැන, නිවන ගැන කැමැත්තක් ඇති වෙනවා සිල්වත් භික්ෂුවට. අන්න කරුණු සහිතයි, කරුණු සහිතයි, හේතු සහිතයි. ඒ නිසා ඒ කැමැත්තට කියනවා ආසංස, නැත්නම් කරුණු සහිත වූ ඒ කැමැත්ත, ප්‍රතිඵල සහිත වූ ඒ කැමැත්තක් බවට පත් වෙනවා. එතකොට භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්, සීලාදී ගුණධර්ම වලින් යුක්තව නම් ඉන්නේ, යහපත් ගතිගුණ වලින් යුක්තව නම් ඉන්නේ මේ ශාසනය තුල කතා වෙන අරහත් ඵලයේ ගැන කරුණු සහිත ආසාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඇති වෙන කැමැත්ත කරුණු සහිතයි. මං කවද්ද නිවන් දකින්නේ, මං කවද්ද සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, ධ්‍යානයක් උපදව ගන්න ආදී වශයෙන් ඒ ඇති වෙන කැමැත්ත කරුණු සහිතයි. මොකද්ද කරුණු සහිත බවට ප්‍රධාන හේතුව? ඒ සිල්වත් බවක් තියෙනවා එයා තුළ. ඒ වගේම යහපත් ගතිගුණ තියෙනවා. ඒ කියන්නේ නොඑක් අකුසල් වලට යටපත් වෙන්නේ නැතිව ඒවා දුරු කිරීමේ හැකියාවෙන් යුක්තයි. ඊට පස්සේ ඉවසීම, කීකරුකම, නියතමානිකම් ආදී මේ ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් මේ විදිහට තව නොඑක් ගුණධර්මයන්ගේ යුක්තව සිටින ඒ ශ්‍රාවකයාට ආසාවක් ඇති වෙනවා නම් ඒක කරුණු සහිතයි. හරියට සුදුසුකම් සැපුරු රාජකුමාරයෙක් රජකම් ගැන හිතමින් ඉන්නවා වගේ වැඩක්. සුදුසුකම් සහිත ශ්‍රාවකයෙක් මගඵල නිවන් ගැන සිතමින් සිටී.
එතකොට ඒ අවස්ථාවට කියනවා ආසංස කියන. එතකොට පින්වත්නි ආශ්‍රව කියන දේ ගැන මේ පින්වතුන් නොඑක ආකාරයෙන් අහලා තියෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව ආදී වශයෙන්. එතකොට මේ සසරේ අපගෙන යනවා. මේවා ගොඩාක් කල් ඉඳන් මේ සත්වයන් තුල පැවතෙමින් සසරේ යනවා කියන අර්ථයෙන් ආශ්‍රව කියලාත් කියනවා. එතකොට චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ මේ අරහත් ඵලයේ ලබන ආකාර දෙක ප්‍රධාන වශයෙන් බුද්ධ දේශනා තුල සඳහන් වෙන හතරවෙනි ධ්‍යානය තෙක් සිත දියුණු වෙලා ඒ ධ්‍යාන තුලදී කාමාශ්‍ර භවාශ්‍ර අවිජ්ජාශ්‍ර ප්‍රහාණය වෙලා උතුම් මරහත්ත්වයට පත් වුණාම මේ පඤ්ඤා විමුක්ත ඊට පස්සේ ධ්‍යාන අටම සම්පූර්ණ කරමින් නිකලෙස් සිත ඇති කරගත්තාම චේතෝ විමුක්ති ඵලයට පත් වුණා කියලා කියනවා. ඉතින් ওই විදිහට චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම ලබන්නේ අන්න ওই විදිහට ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම තුළින්. ඒ වගේ සීලය, සමාධිය, ප්‍රඥාව සම්පූර්ණ වීම හේතුවෙන් ලැබෙන විමුක්තිය ලැබුවෝ රහතුන් ගැන අහන්ට ලැබිති. සීල, සමාධි, ප්‍රඥා දියුණු කරමින් ඉන්න මේ ශ්‍රාවකයෙක්ට සිතිවිල්ලක් ඇති වෙනවා නම් මං කවද්ද නිවන් දකින්නේ, රහත් වෙන්නේ, ආශ්‍රව ප්‍රහාණය කරන්නේ කියලා කරුණු සහිතයි. ඒ නිසා ඒ අය ආසංස පුද්ගලයන් හැටියටයි මේ ශාසනය තුළ හඳුන්වන්නේ. ඔය විදිහට ඒ ගුණධර්ම දියුණු කරගනිමින් ඒ බලාපොරොත්තු ඒ පැතුම් සහිතව කාලය ගත කරන ඒ ශ්‍රාවකයා යම් වෙලාවක රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. සසර දුක් නිමා කරනවා. ඉපදෙන මරණ සංසාර ගමන අවසන් කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සියල්ල ප්‍රහාණය කරනවා. ඉතින් ඔය විදිහට සියලු දුක් නිවලා නිකලෙස් සිතින් වැඩ ඉන්න මේ රහතන් වහන්සේලා ගැන මේ බුද්ධ ශාසනය තුල කතා කරනවා, හඳුනා ගන්න ලැබෙනවා. මේ සත්වයන් නිවනට කැමැතිව, සසර දුකෙන් නිදහස් වීමට කැමැතිව නොයෙක් දේවල් කරනවා. නොඑක් ආගමික මත තියෙනවා. ඉතින් ඒ ආගමික මතවල නොඑක් ආගමික නායකයින් යම් යම් නම්ගොත් වලින් හඳුන්වා ගන්න. නමුත් ඒ එහෙම හඳුන්වාගෙන සිටින්නා වූ ඒ නායකයින් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒ ආගමික මත දරන ඒ ආගමික නායකයින් සම්බන්ධයෙන් කවදාවත් මේ සසර දුකින් නිදහස් වීමක් ගැන කතාවක් නැහැ. නිවනක් ගැන, ඉවරවීමක් ගැන කතාවක් නැහැ. ඉතින් කරුණු රහිත නොයෙක් ඒ මත ඔස්සේ මේ ලෝකයේ මේ සසර දුක පවතිනවා. නමුත් මේ බුද්ධ ශාසනයත් තුළ තියෙන මේ රහතන් වහන්සේ කියන උතුම් වචනය පින්වත්නි සැබවින්ම අර්ථ සහිතයි, තේරුම් සහිතයි. ප්‍රතිඵල ලැබුවා කියන අදහස ඒ තුළ තියෙනවා. මොකද්ද ඒ ලැබූ ප්‍රතිඵලය? බලාපොරොත්තු වෙන අවසානය, මේ දුකේ නිමාව ලැබුවා කියන තේරුම මේ රහතන් වහන්සේ කියන උතුම් වචනය තුළ ගැබ්බෙලා තියෙනවා. අරහත් ඵලය කියන උතුම් වචනය තුළ තියෙනවා. නිවන කියන උතුම් වචනය තුළ තියෙනවා. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙන සැපය, ඒ යහපත ලැබුවා කියන ඒ අර්ථය සහිත මේ රහතන් වහන්සේ කියන වචනය ලෝකේ බැබළෙනවා. ඉතින් ඒ විදිහට රහතන් වහන්සේලා ගැන අර ගුණධර්ම දියුණු කරමින් හිටපු ඒ භික්ෂුව එමෙතයි ශ්‍රාවකයාට අහන්ට ලැබෙද්දී ඇතිවෙච්ච පැතුම, අනේ මම කවද්ද රහත් වෙන්නේ කියලා, ඒ ගුණධර්ම දියුණු වීම හේතුවෙන්ම ලබා ගන්න. ඒ ගුණධර්ම දියුණු කරලා ඒ දියුණු වෙන අතරේ ගුණධර්ම කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණය කරන එක විශේෂයි පින්නවා. අපි සාමාන්‍යයෙන් මුලින් කැමති වෙන්නේ සීලයක් ඇති කරගන්න, සමාධිය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න, තව නොයේ ගුණධර්ම ඇති කරගන්න කැමැත්ත ඇති කරගන්න. කැමැත්ත ඇති වෙලා ඒවා වෙරවීරී කරමින් දියුණු කරගන්න මහන්සි ගන්නවා. ඒ අතරේ මේ නිවන ලබන්න නම් ඒ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරන්න එපා. දැන් අපි ගත්තොත් අපි කියනවා බෝසතාණන් වහන්සේ සියලු ගුණ සම්පූර්ණ කළා. සියලු ගුණ සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සීලය දියුණු කළා, සමාධිය දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා. අපි එහෙම කියනවා. අපි ඒකට ගරු කරනවා, අපි කිරි සිත පහදවා ගන්නවා, අපිට ඊම් බොහෝ පින් දැස් වෙනවා. ඒ අතරතුර එහෙම නැත්නම් ඒ තුල ගැබ්බෙලා තියෙන තව අර්ථයක් තියෙනවා. ඒ ගුණධර්ම ඇති කරගත්තා පමණක් නොව ඒ ගුණධර්ම කෙරෙහි තියෙන ඇල්ම, ඡන්ද රාගේ ප්‍රහාණය කළා.
ඒ නිසා තමයි සම්මා සම්බුදු වුණේ. ඇතිකරගත් පමණින් සම්බුදු වෙන්න බෑ. ඇතිකරගෙන ඒවට ඇලිලා හිටියොත් සසර දුක් අවසන් වෙන්නේ නැහැ. කෙලස් පවතිනවනේ. ඒ දියුණු වෙච්ච සීලය කෙරෙහි ඇල්මත් දුරු වුණා. ඒ දියුණු කරපු සමාධිය, ධ්‍යාන ආදී කෙරෙහි තිබ්බ ඇල්මත් දුරු කළා ප්‍රඥාවෙන්ම. ප්‍රඥාව කෙරෙහි යම් ඇල්මක් පවතිනවා දෙයක් දුරු කළා. ඉතින් ඔය විදිහට ඒ සාමාන්‍ය ලෝකයාට ලබා ගන්නට බැරි නමුත් කැමති ඒ උසස් ගුණවලට පැමිණෙනවා. පැමිණියා පමණක් නෙවෙයි ඒ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරනවා. මේකයි විශේෂ මේ ශාසනයන් තුල තියෙන බුද්ධ ශාසනය තුල තියෙන විශේෂත්වයන් එයයි. සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාව තුල අපි මේවා ඇති කර ගන්න ආසයි. ඉතින් ගොඩාක් කැමති අධික ලෙස කැමති නිවනක් ගැන කැමැත් ඇති වෙච්ච කෙනා සීලය දිනු කර ගන්න ගොඩාක් කැමති. නමුත් ඒකේ අවසානයේ තියෙන්නේ ඒ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරනවා. ඒකයි වටින්නේ මේ ශාසනය තුල. තියෙන වටිනාකම ඉස්මතු වෙන්නේ තැන. ඉතින් ඒ නිසා ආන් ඒ විදිහට ඒ ಗುಣධර්ම ඇති කරගත්ත රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙද්දී අර ඒ ಗುಣධර්ම දියුණු කරගනිමින් එන ශ්‍රාවකයා තවදුරටත් ඒ ಗುಣධර්ම දියුණු කරමින් යන අතරේ මේ මගපලවලට පැමිණෙනවා කියලා කියන්නේ ඒ අවස්ථාව තුළ ඒ කෙරෙහි තියෙන ඇල්ම චන්දරාගයත් දුරු කිරීමයි. ඒක බුදුරජාණන් වහන්සේ අපට වදාලා පහුරක් උපමා කොට වදාළ දේශනාවෙන්. එතකොට මේ ධර්ම මාර්ගය සීල සමාධි ප්‍රඥා සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය පහුරට උපමා කොට වදාළ දේශනාවේදී ඒ අවසානයේදී එගොඩ වුණාට පස්සෙත් පහුර කරගහා යන්නේ නැහැ වගේ පහුර එතන තියලා යනවා වගේ වැඩක් කියලා වදාලේ ඔන්න ඔය කාරණේ. කියන්නේ ඇති කරගත්තා වූ ගුණ ධර්ම සීල සමාධි ප්‍රඥා කෙරෙහි තැල්ම දුර්ක. එහෙම නැතුව මඟපල් ලබන්න බෑනේ. ඒකට ඇලිලා හිටියොත් තේ නුවණින් ප්‍රඥාවෙන් යොනිසෝ මනසිකාරයෙන් දකිමින් සිද්ධ වෙන දේවල්. ඉතින් ආන් ඒ විදිහට රහතන් වහන්සේ බවට පත්වෙච්ච මේ රහතුන් ගැන අහන්ට ලැබෙද්දී ඒ රහතන් වහන්සේලා ගිය ගමන් මගේ ඒ රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඔස්සේ මේ තමන් දියුණු කරගන්නා ගුණධර්ම වලටත් ඇලිලා හරියන්නේ කියලා ඒ කෙරෙහි තියෙන ඇල්ම නුවණින් සලකා දුරුකිරීම ඔස්සේ ලැබෙන මාර්ගඵල නිවන් ගැන අර ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකයාට අහන්ට ලැබෙද්දී ඒ කටයුතු ඒ සියුම් නුවණින්ම කළ යුතු ඒ ගුණධර්ම දියුණු කිරීම සම්බන්ධ කටයුතු සිදු කර ගන්න. එතකොට අපිට ගොඩාක් අවස්ථාවන් තුල එහෙම රාග දේශමෝ දුර්ක රහතන් වහන්සේලා ලබා දුන් ඒ අවවාද අනුශාසනා ඔස්සේ නිකලෙස් වෙච්ච මගඵලලාභීන් ගැන රහතුන් ගැන අහන්න ලැබෙනවා. ඒ අවවාද අනුශාසනා නිසාම යම් යම් තැන්වල හිර වෙලා හිටිය ඒ ශ්‍රාවකීන් ඒ නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරගත් අවස්ථා ගැන අපිට අහන්න ලැබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේම එක අවස්ථාවක අනාගාමි ශ්‍රාවකයෙකුට ඒ ශ්‍රාවකයා බඹලොව ගිහිල්ලා ඉතුරු කොටස කරගන්නම් කියලා ඔන්න යම් කිසි මුලාවකටපත් වෙලා සිටින අවස්ථාවක භාගතුන් වහන්සේ වදාළේ පින්වත් භික්ෂුව අසූචි චුට්ටක් තිබ්බත් ගඳ ගඳමයි නේද කියලා අහලා තව ඒ විදියට කෙලස් සෙම සොටු සරවාදී දේවල් වල ඒ ස්වභාවය සිහි කරලා දීලා ඒ වගේම මහණෙනි භික්ෂුව මම ඇසුරු සැනක් ගන්න මොහොතක්වත් ඉපදීම නම් වර්ණනා කරන්නේ කියලා ඒ ධම්මවාදී ලබා දීමත් සමග ඒ නිවනට යොමු වෙච්ච අවස්ථාවන් ගැන ඒ වගේ තව උතුම් අවස්ථාවන් ගැන මේ ශාසනය තුල අහන්න ලැබෙනවා. එතකොට ආන් ඒ වගේ මේ චන්දරාගය දැන් මගපල ලබලා ධ්‍යාන ලබලා බඹලොව තියෙන ඒ උපතට යම් කිසි කැමැත්තක් ඇති වෙලා නමුත් නිවනට පින තියෙන ඒ ශ්‍රාවකීන්ට ඒ නිවන් මඟ ඉස්මතු කරපු අවස්ථා මේ ශාසනය තුල තියෙන. එතකොට අර ඒ වෙනකොට ලැබී තිබූ ඒ ධ්‍යාන සැපයන්ට යම්කිසි ඇල්මක් සහිතව සිටීම නිසා ඊළඟ උපතට ඇල්මක් සහිතව සිටීම නිසායි ඒ කැමැත්තේ භික්ෂුවට ඇති වුණේ. නමුත් ඊට එහා ගියපු ඒ උතුමන් වහන්සේලා සිටිය නිසා ඒවත් මේ දුකටම අයිති දේවල්, චන්ද රාගයට අයිති දේවල්, කැමැත්තට අයිති දේවල් ඒවායින් දුක උපදිනවා කියලා දැනගත්ත බුදුරජුන් වැඩ සිටිය නිසා ඒ සිහි කියලා දීමත් සමගම අන්න අරහත් ඵලය ගැනම කැමැත්ත ඇති වුණා. නිවනටම කැමැත්ත ඇති වුණා. අර චන්දරාගයත් එයින් පසු දුරු කළා. ඉතින් ඔන්න ඔය විදිහට එහෙනම් පින්වත්නි සීලය අල්ලගෙන හිටිය, සමාධිය අල්ලගෙන හිටිය, ප්‍රඥාව අල්ලගෙන හිටිය,
මේ ශාසනය තුළ තියෙන බඳු දේවල් අල්ලන් හිටිය නමුත් නිවනට සුදුසුකම් ලැබමින් ඉන්න ඒ භික්ෂූන්ට ඒ ශ්‍රාවකයන්ට නිවන් ලැබූ ඒ බඳු අවස්ථා පසු කරගෙන ගිය ඒ රහතුන් එමත්නම් බුදුරජුන් ආවාද අනුශාසනා කරද්දී නිවනට කැමැත්ත ඇති වෙනවා චන්දරාගය දුරු කරනවා. ඉතින් මුලින් මුලින් කැමති වන්නා වූ අමාරුවෙන් ඇති කරගන්න සීලය සමාධියට ඇලෙන එක සාමාන්‍ය ස්වභාවයක් කියලා සිතුව වෙදී නමුත් ඒවා පවා දුරු කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය එකක්. ඉතින් මේ බුදුසසුනත් තුළ තමයි ලබන්නේ තියෙන්නේ. ඉතින් ආන්ගේ ඒ විදිහට රහතන් වහන්සේලා මේ ශාසනය තුළ වැඩ සිටිනවා. ඒ රහතන් වහන්සේලා ගැන අහන්ට ලැබෙද්දී ඒ ගුණධර්ම සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන මේ ශ්‍රාවකයාට කරුණු සහිත කැමැත්ත ඇති වෙනවා නිවන දකින්නට. එය සාක්ෂාත් කරමින් උතුම් අරහත්ත්වයට පත් වෙලා රහතන් වහන්සේ නමක් බවට පැත්ව වැඩෙයි. ඒ රහතන් වහන්සේට ආයෙ ආයෙත් අහන්න ලැබෙනවා තව තවත් විහාරස්ථානවල එහෙම නැත්නම් ඉසාසනීය ධර්මයේ හැසිරෙන තැන්වලදී ඒ කෙලෙස් ප්‍රහාණය කළ රාගදේශමෝ ප්‍රහාණය කළ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති ලබලා අරහත්ත්වයට පත් වෙන රහතුන් ගැන අහන්න ලැබෙනවා. ඉතින් එහෙම අහන්න ලැබුණා කියලා කවදාකවත් ආය ආසාවක් ඇති වෙන්නේ නැහැ කියනවා. අනේ කවරදාකනම් මාත් ආශ්‍රවයන් සේ කරලා ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරලා ඒට පැමිණ වාසය කරන්නද කියලා ආයසිත විල්ලක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව මොකද්ද? පින්වත් මහණෙනි, කෙලෙසුන්ගෙන් නිදහස් නොවි සිටියේ භික්ෂුව තුල කෙලෙසුන්ගෙන් නිදහස් වී ලබන චිත්ත විමුක්තිය පිළිබඳව යම් ආසාවක් කලින් තිබුණා නම් එය ඔහුට දැන් සංසිඳිලා ඉතියි. ඒ කියන්නේ අරහත්ත්වයට පත්වීම සමගම අර තිබුණු ආසාව, ඒ බලාපොරොත්තුව සංසිඳී ගින් තියෙයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියට ඒ තිබුණු ආසාවන්, ඒ තිබුණු බලාපොරොත්තු සංසිඳී යාම හේතුවෙන් ඔහුට ආයෙත් අනේ මම කවත්නම් රහත් වෙන්නද කියලා හිතෙන්නේ නැහැ කියන. හරියට අර සුදුසුකම් ලැබූ රාජකුමාරයාට රජකම ලැබුණට පස්සේ ආයෙත් කවද්ද නම් රජ වෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒක ඉතින් සාමාන්‍ය ජීවිතයේ වුණත් අපිට එහෙමයි. දැන් රස්සාවක් ලැබෙනකම් තියෙනවා නම් යම් කැමැත්තක්, යම් කිසි රස්සාවක් සම්බන්ධයි, ඒක ලැබුණට පස්සේ ආයෙත් අනේ රස්සාව ලැබෙනවා නම් කියලා ආසාවක් ඉන්නේ නැහැ. ඒ වගේ සාමාන්‍ය ජීවිතෙත් ඒ වෙනකොට ආසාවෙන් කැමැත්තෙන් ඉන්න දේ සම්පූර්ණ වුණාට පස්සේ ඒ සම්පූර්ණ වෙන්න කලින් තිබ්බා වගේ ආසාවක් කැමැත්තක් ආය ඇති වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ලෝකෙත් හැටි. ඒ වගේ සෝවාන් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනාට සෝවාන් වෙච්ච ගමන් ඒ කැමැත්ත සංසිඳෙනවා. සකුදාගාමි වීමත් සමග ඒ කැමැත්ත සංසිඳෙනවා. අනාගාමි වීමත් සමග ඒ කැමැත්ත සංසිඳෙනවා. අරහත්ත්වයට පත්වීමත් සමග ඒ කැමැත්ත සංසිඳෙනවා. ඉතින් කලින් මේක ඔහුට සංසිඳිලයි තියෙන්නේ කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට සංසිඳී ගියායි කියන අරුතින් පින්වත් මහණෙනි, මෙයාට තමයි කියන්නේ විගතාස පුද්ගලයා කියලා. මහණෙනි, ඔන්න ඔය භික්ෂූන් අතර සිටින්නා වූ මේ පුද්ගලයන් තුන්දෙනා තමයි දකින්ට ලැබෙන්නේ. එහෙනම් මේ ශාසනය තුල ශ්‍රාවකීන් අතරත් નિરાස කියන අවස්ථාවක් දකින්ට ලැබෙනවා. નિરાස කියන අවස්ථාව තමයි එහෙනම් රහතන් වහන්සේලා ගැන, අපි කිව්වොත් මගඵල ලාභීන් ගැන, මගඵල ගැන, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන ශාසනය තුල කතා වෙනවා. නමුත් ඒ උතුම් ප්‍රතිඵල ලබන්නට අවශ්‍ය ගුණධර්ම නැති නිසා, දියුණු නොවන නිසා ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භික්ෂුවට, එහෙම නැත්නම් ශ්‍රාවකයාට කියනවා નિરાස කියන ඒ ස්වභාවය තමයි තියෙන්නේ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ ශාසනය තුල තියෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත උතුම් මරහත් ඵලය ගැන කතා වෙනකොට, ඒ රහතුන් ගැන කතා වෙනකොට, සැබෑ රහතුන් දකින්න ලැබෙනකොට කැමැත්තක් ආසාවක් ඇති වෙනවා කියන යම් ශ්‍රාවකයෙකුට, ඒ කවුද? යම් සීලයක් දියුණු වෙලා තියෙන, සමාධියක් දියුණු වෙලා තියෙන, ප්‍රඥාවක් සහිත ගුණධර්ම දියුණු වෙලා තියෙන ඒ ශ්‍රාවකයාට අහන්ට ලැබෙද්දී අන්න ආසාවක් කැමැත්තක් ඇති වෙනවා කියනවා. මම කවද්ද රහත්ත්වයට පත් වෙන්නේ? අන්න ඒක කරුණු සහිතයි. ඒ නිසා ඒ ශ්‍රාවකයාට කියනවා ආසංස පුද්ගලයා කියලා.
ඒ වගේ මේ බඳු කැමැත්තකින් යුත්තව වැඩවාසය කරන අතරේ ඒ උතුම් මඟඵල නිවන් සාක්ෂාත් කරලා සසර දුක අවසන් කරපු රහතුන් වැඩ සිටි. ඒ රහතුන්ට නැවත නැවතත් ආසාවක් කැමැත්තක් ආයෙ ආයෙ ඇති වෙන්නේ නැහැ කියනවා. මම කවද්දායි සසර දුකින් නිදහස් වෙන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ කියමි. ඒ නිසා එහෙම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ඒ කියන අරුතින් ඒ භික්ෂුවට එහෙම නැත්නම් ඒ ශ්‍රාවකයාට කියනවා විගතාස පුද්ගලයා කියලා. ඔන්න ඔය විදියට නිරාස ආසංස විගතාස කියනේ පුද්ගලයන් තුන් දෙනා මුල් මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙනවා. එහෙනම් පින්වත්නි අපි මේ ශාසනය තුල අපේ තැන හඳුනා ගන්නටත් මේ දේශනාව ගොඩාක් ඉවහල් වෙනවා මුල් වෙනවා. ඒ නිසා අපි දැනට ඉන්නේ නිරාස කියන කොටසේ නම් අපි ඊට ඉක්මනින්ම ආසංස කියන පුද්ගලයෙක් බවට පත්වීමට උත්සාහ කළ යුතුයි. මොකද පින්වත්නි අපි සංසාරේ පුරාවටම ඉඳලා තියෙන්නේ ওই නිරාස කියන ගොඩේ. කවදාකවත් ආසංස වෙලා නැහැ. ඉතින් නිරාස කියන ගණයේ ඉඳගෙන මේ කොටසේ ඉඳගෙන මේ ගොඩේ ඉඳගෙන නිවනක් ගැනත් විටින් විට හිතන්නට ඇති. නමුත් සුදුසුකම් අහලකවත් නැති නිසා මේ දීර්ඝ සසරේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳ විඳ හඬ හඬ යනවා. අප්‍රමාණ දුක් විඳිනවා. එක ජීවිතයක් තුළ, එක විනාඩියක් තුළ, එක තප්පරයක් තුළ අපි මේ විඳින දුක් කෙලවරක් නැහැ. කායිකව දුක් විඳිනවා, මානසිකව දුක් විඳිනවා. ඒ අතරේ නිවනට මේ වගේ ඉවරයක් නැද්ද කියන පැතුමකුත් තියෙනවා. නමුත් ඒ පැතුම් සම්පූර්ණ කරන්න සුදුසුකම් නැති තැනක ඉඳගෙනයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ ගුණධර්ම දිනු වෙලා නැත්නම් ඉන්නේ එතනයි. ඉතින් ඒ නිරාස ගොඩෙන් ගොඩ ගිහිල්ලා එළියට ඇවිල්ලා ඒ අභාග්‍ය සම්පන්න තැනින් මේ ගොඩට ඇවිල්ලා සෞභාග්‍ය සම්පන්න තැනට එන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ තමයි මේ ශාසනය තුල කතා කරන ආසංස කියන කොටස. එහෙනම් සීලයක් දිනු කරගන්න දැන් ගේකතර වාසය කරන පින්වතුන් හැටියට තිසරණේ පීඨලා පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරගෙන ඒක අල්ලගෙන ඉන්න දෙයක් නෙමෙයි. ඒක අල්ලගෙන මම සීල්වත් හරි දැන් කියලා ඉන්න එකක් මේකේ නෑ. මේක එක්තරා භූමියක් විතරයි. ඒ තැනේ ඉඳගෙන ඒ භූමියේ ඉඳගෙන තව කරන්න ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ දේවල් හඳුනා ගන්න ඕනේ. ආ හරි දැන් අපි සිල්වත් අපි බණ අහනවා කියලා එහෙම නැවතිලා හරියන්නේ නැහැ. බණ අහන ගමන් නුවණින් විමසන්න ඕනේ. මතකයිනේ සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා ditthiya suppati viddha කියලා මෙහෙම තියෙනවා. ඉතින් ඒ නිසා අහන්න ඕනි, දරා ගන්න ඕනි, වචනින් පුරුදු පුහුණු කරන්න ඕනි, මනසින් නුවණින් විමසන්න ඕනි. ඔය කරුණු වලින් අනුග්‍රහ ලබන ඒ සිත තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්නේ, දෘෂ්ටි දෘෂ්ටිය ඍජු කරගන්නේ, සම්මා දිට්ඨියට පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා ඉබඳු ගුණ ඇති කරගන්නට මේ ආරම්භයේ තියෙන ශ්‍රද්ධාව තියනවා කියලා හිතෙනවා නම් ඒක දෝෂයක්, ඒක බාධාවක්. ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ පින්වත්නි අරහත් වෙයි. අරහත් වෙන සම්පූර්ණ ශ්‍රද්ධාවක් මේ ආරම්භක අවස්ථාවටවත් පැමිණ නැතිව තිබියදී තියනවා කියලා හිතාගත්තොත් විශාල අභාග්‍යයක්. ඉතින් ඒ නිසා සීලය, සමාධිය, ප්‍රඥාව මේවා ආරම්භක කියන අවස්ථාවක් තියෙනවා, දියුණු වෙනවා කියලා අවස්ථාවක් තියෙනවා, සම්පූර්ණ වෙනවා කියලා අවස්ථාවක් තියෙනවා. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන සෝවාන් මාර්ගය තමයි මේවා ආරම්භ වෙන්නේ. අරහත් ඵලයේ දක්වා දියුණු වී ගොස් තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් එබඳු අප්‍රමාණ ස්වභාවයක් කරා යන දේවල් ආරම්භයටවත් ඇවිත් නැතුව සිටියේදී අපි සිල්වත් කියලා, සමාධිමත් කියලා, නුවණ තියනවා කියලා හිතාගත්තොත් විශාල අභාග්‍යයක් බවට ඒකපත් වෙනවා. ඉතින් ඒක තමයි අපිට සංසාරේ වෙලා තියෙන්නේ. එයින් අත් මිදිලා සැබවින්ම සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නට, ඒ එතෙන්ද පැමිණිලා නිවන් මඟක් කිස්මතු කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ ආසංස කියන තැනට, උසස් තැනට අපේ ජීවිතය පත් කරගෙන එතැන් සිට බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ ප්‍රතිඵල ලබලා සංසිඳියේ ගිය සිතකින් යුක්තව වැඩවාසය කරන විගතාස නම් වූ උතුම් අවස්ථාවට අපටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා රජකම මුල් කරගෙන බුදුරජාන් වහන්සේ අපට මේ උතුම් දේශනාව ආරම්භ කළා, දේශනා කළා. එයින් අදහසක් අරගෙන මේ ශාසනය තුළ අපි ඉන්න තැන අපිට හොඳින්ම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ උතුම් දේශනාව තුළින්. ඉතින් නිරාස කියන ගොඩෙන්, ඒ දුර්භාග්‍ය සම්පන්න ගොඩින් ඉවත් වෙලා
ආසංස කියන සෞභාග්‍ය සම්පන්න තැනට පැමිණිලා මේ ශාසනය තුළ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යා තුතුම් ආරස්ථානික මාර්ගයේ දියුණු කරපු රහතන් වහන්සේලා අනුගමනය කරලා අපිටත් උතුම් මඟඵල නිවනින් සැනසෙන්නටම මේ උතුම් දේශනාව විගතාස පුද්ගලයන් බවට පත් වෙන්නටම මේ උතුම් දේශනාව අප කාටත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ විදිහට අද දින සද්ධර්ම වාර්සා සදාම් දේශනාව තුළින් දේශනා කිරීමෙන් ඒ වගේම සවන් දීමෙන් රැස් කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියන්ට අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සක්දිවිඳුන් සතරවරම් දෙවරුන් ප්‍රමුඛ සදෙව්ලෝ වාසී දෙවරු මේ පින් අනුමෝදන් විත්වා. ඉෂ්ටකාමී දෙවරු ඍද්ධිමත් නාග ප්‍රජාව අනුමෝදන් විත්වා. නානා නම් ගොත් ඇති සියලු දෙවරු අනුමෝදන් විත්වා. පිනෙන් සතුටු වන දෙවරුන්ගේ ආශිර්වාද රැකවරණ සියලු දෙනාට බුදුසසුනේ අභිවෘද්ධිය පිණිස සලසා දීමට කාරුණික වෙත්වා. සියලුම දෙවරුන්ට අතුතුම් ධර්ම අවබෝධයට රැස් කළ පින් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුතුම් පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනායි ප්‍රදාන ඒ අරමුණක් හැටියට තියෙන 2024 මාර්තු මාස 19 දින 4 උපන් දිනයේදී තිබුණු ඒ සයුනි මෙතුනිමා වික්‍රමසිංහ පුංචි දුවට අනුමෝදන් කිරීමයි. ඉතින් ඒ දුවට මේ පින් විශේෂයෙන් අනුමෝදන් වෙලා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. ඉදිරියට යෙදෙන සෑම යහපත් ධාර්මික කටයුත්තක්ම සුවසේ පහසෙන් සිදු කර ගන්නට ඒ පුංචි දුවට හේතු වාසනා සැලසේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තිය සැලසිලා උතුම් ජීවිතයක් ගත කරලා මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරුවෝ දුමින්ද වික්‍රමසිංහ සහ අමානි වීරසිංහ යන ඒ පින්වතුන් නමින් සහ මේ සඳහා දායකත්වයේ දරුවෝ සිළු දෙනා නමින් මියගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් වසර 17කට පෙර මිය පරලොව ගිය කමලාවතී දිසානායක මෑණියන්ට, දයාවතී කුමාරිහාමි වික්‍රමසිංහ ලොකු නැන්දාට මේ පින් අනුමෝදන් විත්වා. ඒ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ මිය ගිය සිළු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, දුක් පීඩාවෙත් නම් දුර වේවා, සංසාර දුකින් නිදහස් වෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සීල උතුම් පුණ්‍ය ධර්මයන් පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙවුනා වාසී, ඒ වගේම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝ රත්නේ අනගාരിക මෑණිවරු, අනගාരിക උපාසක පින්වතුන් ඇතුළු සියලු උපාසක උපාසිකාවන්ට සමසේ අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සුවපත් භාවයන් සැලසිලා ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාවබෝධයට හේතු වාසනා සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින සද්ධර්ම වර්ෂා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරූ ඒ පින්වත් දුමින්ද වික්‍රමසිංහ සහ අමානි වීරසිංහ යන ඒ පින්වතුන්ටත්, ඒ වගේම නොඑක් ආකාරයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාට, සුජීවත්ව සිටින ඒ බී වික්‍රමසිංහ පියාණන්, ලක්ෂ්මන් වීරසිංහ පියාණන්, අයිරාංගනී ප්‍රේමලතා මෑණියන් ඇතුළු ඒ සුජීවත්ව සිටින දෙමව්පියාදී සියලු දෙනාට, ගුරුවරු නැද්දෛත මිතුරන්ට මේ පින් සමසේ අනුමෝදන් විත්වා. සද්ධා කාර්ය මණ්ඩලයට අනුමෝදන් විත්වා. සද්ධා මාසික ධර්මදාන සාමාජිකාවන්ට මේ සාමාජිකයින්ට මේ පින් අනුමෝදන් විත්වා. පින් කැමති සියලු දෙනාට මේ පින් සමසේ අනුමෝදන් වෙලා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පහසුවෙන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වාසනා සැලසේවා. සාදු සාදු සාදු. සිල් දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.